දෙදහ අවුරුද්ද ඉඳලා 2012 වගේ වෙනකම්ම මෙතුමිය ජාතික ශිල්ප සභාවත් සමග සම්බන්ධ වෙලා ගුරු ශිල්පිනියක් විදිහට ආධුනික ආධුනිකාවන්ට මෙතුමියගේ දැනුම ලබා දීමේ කටයුතු නිරත වෙලා තියෙනවා. ඉන්පසුව තමයි ඇය ඇත්තටම ව්‍යවසායක වරියක් විදිහට මේ කටයුතු වලට දායක වෙන්නේ. ඉතින් ව්‍යවසායකාවක් විදිහට ගත්තාගින් පස්සෙත් අපිට ඇත්තටම මෙතුමිය ශිල්ප සභාවත් එක්ක අනුදිනු කරද්දි මෙතුමගේ ලොකු දේවල් ඉෂ්ට වෙලා තියෙනවා. මොකද අපි ශිල්ප සභාව සමග යම්කිසි කටයුත්තක් මේ මොනරාගල දිස්ත්‍රික්ක නැත්තම් ඌව පළාත ඇතුළත සිදු කරනවා නම් මෙතුමියගේ ඍජු දායකත්වයක් අපිට තියෙනවා. ඇත්තටම අපි ශිල්ප සභාව විදිහට ගත්තම අපේ ප්‍රධාන කාර්යාලය තුල වුණත් ඌව පළාත ගත්තම වේවැල් සම්බන්ධයෙන් ගත්තම ඥාන මිස් කියන නාමයේ ඒගොල්ලෝ පුද්ගලික අඳුරනවා. මම 2000 වසරේ තමයි ව්‍යාපාරය ලියාපදිංචි කරලා ව්‍යාපාරය ආරම්භ කරේ. මම රුපියල් 5000කින් තමයි මගේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඒ රුපියල් 5000ක ණය මුදලක් අරගෙන ගමේ රැකියා විරහිත අඩු ආදායම් ලාභී කාන්තාවන් 12කට මම 2000 වසරේ ට්‍රේනින් කරලා ඒ අයත් එක්ක මම දිගු ගමනක් යන්න තීරණය කරලා මගේ නිෂ්පාදනය වැඩි කරගත්තා, සමාජිකින් පිරිස වැඩි කරගත්තා. මට ආයතන ගොඩාක් මගේ ව්‍යාපාරයට උදව් කරා. මට ට්‍රේනින් විවසායකත්ව ට්‍රේනින් ලැබලා දුන්නා. ඇග්‍රොමාන්ට් ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, වාණිජ මණ්ඩලය, කුඩා ව්‍යාපාර අංශය, ලංකා බැංකුව, ඒ ආයතන ගොඩාක් මට උදව් කරා. ඉතින් මම දිගු ගමනක් යන්න මට සිහිනයක් තිබුණා. ඒ සිහිනය සැබෑ කරගන්න මට විද්‍යාවක් නැතුව තිබුණ අතරේ මට ක්‍රිසලිස් ආයතනය දැන්ට අවුරුදු 3කට උඩදී මට හම්බ වුණා. ඉතින් මම නැති වෙලාවේ ක්‍රිසලිස් ආයතනයේ මගේ ව්‍යාපාරය බලන්න ඇවිල්ලා මම හොඳ ව්‍යාපාරයක් කරනවා, මම ගමේ රැකියා විරහිත අඩු ආදායම් ලැබී කාන්තාවන්ට සේවයක් කරනවා කියලා ඒ ආයතනය දැනගෙන මට බඩු තියාගන්න තැනක් තිබුණේ නැහැ. මම අපේ කට්ටිය නිෂ්පාදනය කරන බාණ්ඩ මට තියාගන්න ෂෝරූම් එකක් හදාගන්න සිහිනයක් තිබුණා. මට ෂෝරූම් එකක් හදාගන්න රුපියල් 115ක ග්‍රෑන්ට් එකක් දීලා ෂෝරූම් එක හදාගන්න මට උදව් කරේ ඒ ආයතනය. ඉතින් ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මට කවදාවත් කරගන්න බැරි දෙයක් තමයි මට ක්‍රිසලිස් ආයතනයෙන් කරලා දුන්නේ. ග්‍රෑන්ට් එක දීලා අපිට පසු විපරම් කරනවා, අදටත් පසු විපරම් කරනවා. ඉතින් මට පොත්පත් තියාගන්න මට මේ දැනුම තිබුණේ නැහැ. මුදල් පොත ගැනුම් ඒ හැම පොත් මේ ව්‍යාපාරයකට අදාළ පොත්පත් ටික සියලුම පොත්පත් හදාගන්න මට දැනුම ලැබලා දුන්නා. ආයතන හඳුන්වලා දුන්නා මට කොරෝනා විවසනයත් එක්ක. මට බඩු අලෙවි කරගන්න විදියක් නැතුව තිබුණා. ඊට පස්සේ මට ඔන්ලයින් හරහා බඩු අලෙවි කරගන්න ඒ සැලසුම් කරලා දුන්නා. දැනට මට කොරෝනා විවසනයත් එක්ක එනකොට මට ලක්ෂ 4ක වගේ ආදායමක් තිබුණේ. දැන් මේ මාසේ වෙනකොට මට ලක්ෂ 9ක 9ත් 8හමාරත් අතර ආදායමක් මගේ ව්‍යාපාරයෙන් ගන්නවා. මගේ ව්‍යාපාරයේ මට ගැනුම්කරුවෝ ඉන්නවා 35 දෙනෙක්. ඒ 35 දෙනාම මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා වැඩ කරනවා, බඩු ගන්නවා. මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා අලුතින් ට්‍රේනින් එකට ළමයි 23 දෙනෙක් කරන් තියෙනවා ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා. ඒ ළමයින්ට ගෙවෙනවා රුපියල් 4000ක දීමනාවක්. මම නොමිලේ තමයි ඒ අයට ට්‍රේනින් කරන්නේ. තව ඉදිරියට මගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න, භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරගන්නත් ඉදිරියට එක්ස්පෝර්ට් ඕඩර් මගේ ව්‍යාපාරයෙන් මමම තනියෙන් එක්ස්පෝර්ට් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ගමනක් වේවැල් වගා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මේ භාණ්ඩ නිෂ්පාදනයත් වේවැල් වගා කිරීමත් නිෂ්පාදක කණ්ඩායම වැඩි කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා. මගේ භාණ්ඩවල මිල තීරණය කරන්නේ ඇත්තටම මට ගැනුම් කරුවන් ඕඩර් දුන්නාම මම නෙමෙයි තීරණය කරන්නේ, මගේ භාණ්ඩ හදන නිෂ්පාදන කණ්ඩායම. දැනට මට කරගන්න බැරි තරම් ඕඩර්ස් තියෙනවා, ගැනුම් කරුවොත් එන්නවා. මේ ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මගේ ආයතනයෙන් නිෂ්පාදනය කරන කණ්ඩායම මම වගේම ව්‍යවසායක කණ්ඩායමක් කරන්න මම බලාපොරොත්තු වෙලා ඉන්නවා. දැනට ව්‍යාපාර ලියාපදිංචි කරපු 3 දෙනෙක් ඉන්න මගේ ළඟ වැඩ කරපු අය. ඒගොල්ල තනියෙන් මේ ව්‍යවසායිකාවක් විදියට වැඩ කරගෙන යනවා. රැකියාව බලාපොරොත්තු ඉන්න අතරතුරේ තමයි මට වේවැල් භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාඨමාලාවක් ඥානවති මහත්මිය පවත්වාගෙන ගියා. මම සයිමාසික පාඨමාලාවකට ඇත්ත එක සම්බන්ධ වෙලා සාර්ථකව ඒ පුහුණු පාඨමාලාව නිම කරලා
ක්‍රමක්‍රමයෙන් මේ ව්‍යාපාරයට අවතීර්ණ වුණා. ඒ වීමත් සමගම ඇත්තටම රජයේ රැකියාව බලාපොරොත්තු වීම කියන එක මගෙන් පොඩ්ඩක් ඈත් වෙලා මම ජීවනෝපාය විදිහට තෝරගත්ත මේ කර්මාන්තය හොඳයි කියලා හිතච්ච නිසා එදා ඉඳන් මේ දක්වාම සාර්ථකව කරගෙන යනවා. ඉතින් මම ක්‍රමක්‍රමයෙන් තනියම මම ආරම්භ කරේ. ඊට පස්සේ මගේ පවුලේ අම්මා තාත්තා ඒගොල්ලෝගේ සහයෝගය ලැබුණා. ඊට පස්සේ මම ටික ටික මගේ නිෂ්පාදන වැඩි කරගෙන ඊට පස්සේ මම මගේ අවට ප්‍රදේශයේ රැකියා නොමැති අය සම්බන්ධ කරගෙන ඒගොල්ලොත් එක්ක මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඒගොල්ලොන්ට ඥානවති මහත්මියගෙන් මල් ලබාගත් දැනුම ඒගොල්ලොන්ට ලබා දීලා ඒගොල්ලෝ එකතු කරගෙන ඒගොල්ලොත් එක්ක ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරය පටන් ගත්තා. මේ වෙනකොට අපේ අවට ප්‍රදේශයේ කීප දෙනෙක්ම මා එක්ක වැඩ කරනවා. ඉතින් ඒගොල්ලොන්ගේ නිෂ්පාදන මම අරගෙන ඊට පස්සේ මම ඒවා නැවත මම දෙන්නේ අර්ධනිමි භාණ්ඩ වශයෙන් බොහෝ ගොඩක් දේවල් ඥානවති මහත්මියට තමයි ලබා දෙන්නේ. ඍජුවම ගැනුම් කරුවත් එක්ක සම්බන්ධ වෙන්නේ එතුමිය. එතුමිය හරහා අවට මගෙත් එක්ක වැඩ කරන හැමෝගෙම නිෂ්පාදන මම ගත්තට පස්සේ මම ඇයට ලබා දෙනවා. දැන්ට මම ලියාපදිංචි ව්‍යාපාරයක් කරගෙන යනවා. මම යත්තේ මගෙත් එක්ක වැඩ කරනත් කීප දෙනෙක්ගේ ව්‍යාපාර මේ වෙනකොට ලියාපදිංචි කරලා හොඳ ආදායමක් මේ වෙනකොට හැමෝම මාසික ආදායමක් උපයා ගන්න මට්ටමට ඇවිල්ලා ඉන්නවා. නිර්මාණ කටයුතු ගොඩකට දායක වෙනවා. එතන විශාල පිරිසක් සමග ගනුදෙනු කරනවා. ඒ වගේම අපේ ජාතික ශිල්ප සභාව සහ අනෙකුත් ආයතන සමග එක්කාබද්ධ වෙලා කටයුතු කරනවා. අනිත් දේ තමයි මෙතුමියගේ වැදගත්ම දේ, මෙතුමිය රාජ්‍ය ආයතන වගේම රාජ්‍ය නොවන ආයතනවලත් සියලු දෙනාගෙත් සමග ඒකාබද්ධව කටයුතු කරමින් මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඉතින් ඇත්තටම අද අපිට දකින්න දුර්ලභ චරිතයක්, ඉතින් හොඳ ආදර්ශයක්, පරමාදර්ශී චරිතයක් මෑත ඉතිහාසයේ එතුමියට හොඳ ව්‍යවසායිකාව විදිහට සම්මානයට පාත්‍ර වුණු තැනැත්තියක්. ඉතින් ඇත්තටම මේ වගේ කෙනෙක් අපිට ශිල්ප සභාව සමග සම්බන්ධ වීමත් මොනරාගල දිස්ත්‍රික්කයේ වගේ මම වැඩ කරන දිස්ත්‍රික්කයේ තුල මම රාජකාරී කරන කලාපය තුළ මේ වගේ ව්‍යවසායිකාවක් දක්ෂ ව්‍යවසායිකාවක් ඉන්න එකත් ඇත්තටම අපිට ගොඩාක් ලොකු ආඩම්බරයක්.